මද මේ ළඟා වෙන්නේ අනිිමංකට රණව රිස්මාරකය කිටටට. ස්මාරකයට යන මාර්ග පැති දෙගේ තියෙන ශාකවල විශේෂ ලක්ෂණයත්තිේනවා එක පැත්තග තියනෙ දකුණු පලාත්තට ආවේනික ශාග. අනක් පැත්තේ තියනෙ උතුරු පලාාතට ආවේනික ශාක. ඒකෙන් අදහස් කරන්නේ ඒ ශාකවලට බේදයක් නැතුව එක තැන වැන්න පුළුවන්හ මිනිස්සුන්ටත් ජාති ආගම් පුලබේද නැතුව එකට ජීවත්වෙෙන්න්න පුළුවන්ගේ නර්තයි. ස්මාරකේගාවට එන තැන තියෙන මේ පඩිතුනෙන් ත්‍රවිධ මුදාවයි සංගේේතවත් කරන්න. ඊට පස්සේ හමුවන්නේ මස්මාරකය වටේට දින වක්ට්‍රාකාර මාර්ගය ඒ වක්්‍රාකාර මාර්ගේ මේ ගිනිිකාශ් ගවේ යනකොට ඇඟට දැෙන වේසිෙන් තක්කරදීමට අදස්කරතිබෙන්නේ, මානුශීය මෙහියුමේදී රණවිරුවන්ට මොනදීමට සිදුවූ දුක්ක වේදනාව සහ වේසයි. මහා පස් පවරක් කුඩ තමයි මේ ස්මාක හදලතියන්නේ. ඒ පස් පෞරෙන් කියන්නේ ශ්‍රී ංකාව ුදධපැඇදි යුගේයේදී තිබුණු දැඩි භීෂනකාරී තත්වයි. අතර පැත්තට බලාගීන සිංහරූ පතරක්තම ඊ ළඟට තියෙන්නේ, මේ සිංහරූ පහතරෙන් කියවෙන්නේ දේශේ පෞ් ඉතිහාසියයක්ත්. විදහමුදාවේ ගම්බීරත්වත් සහ ඉඩිතර බව කියන ගුණාංගයි. මෙ ස්මාරගේ තිබෙන අතට අතදීමේ සිද්ධියෙන් නිරූපණය කරන්නේ මේ ස්ථානයේ සිදුව අයිතිහාසික සිද්ියයි. ඒනම් මානෂය මෙහයුමේදී, සේනංග හතරක්, එකම ස්ථානයේදී එකතුවීමයි. සතර දිශාවය තිබෙන පුන් කළස් සතරෙන් අර්ථවත් වෙන්නේ. සාමය සහ සෞාග. ඊ උඩින්තතියන යෝදත් හතර ොසසාගෙන සිද ශ්‍රී ලංකාව මගින් නිූපණය වෙන්නේ, සේලුම ජතීන් දැන් නිහස්සසා සාමකාමීව ශ්‍රී ලං වතු ීවත්තුවා කියලා. ලංකාවේ ජාතික පුෂ්පය වන නිල්මාණල් ම ඊට තුින් තියනවා. ඒ සමගම පිපෙන්න්නට වෙරදන මල් පහුට් වුවකුත් තිබෙන. එමගින් නිරූපණය කරන්නේ සාමය තුින් ගඩනගෙන හට දවසේ බලාපුරොත්තුවයි. ලංකාව ලකුම කලපුුව, කිලාලි කලපු අසල තමයි, අලිමංගඩ ස්මාර්ක පීටලා තියෙන්න්නේ. ලංකාවේ ස්භාවිකොයි ුුණුහැදෙන ලුණු ේවාය තිබෙන්න්නේත් අලිමංගඩ.